Hi guys, welcome back to my channel. මගේ පුංචි YouTube family එකට ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් මගේ දවසේ ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. එහෙනම් බලමු අද මම මොනවද කරන්න කියලා. උදේ පාන්දරම තැඹිලි ගෙඩියක් බීලා තමයි දවස පටන් ගත්තේ. අද තේගක් වෙනවට තියෙන තැඹිලි. ඉස්සර ගෙදර ඉදදී නම් හැමදාම වගේ උදේට කොළ කැඳ හරි තැඹිලි හරි සෙට් වෙනවා. දැන් මෙහෙදි තින් ගොඩක් අඩුවෙන් තමයි පෙවෙන්නේ. පීනස් එහෙම තියන අයට නම් උදේට තැඹිලි හැම බොන්න හොඳ නැහැ. හැබැයි ගෑස්ට්‍රික් වගේ තියන අයට නම් උදේට තැඹිලි ගෙඩියක් බොන එක ගොඩාක් හොඳයි. ඊට පස්සේ මම හදාන මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. මට උදේ හිතුණා ෆෘට් සලාඩ් එකක් හදනවද කියලා. මොකද ගෙදර පළතුරු තිබුණා. ඒත් මට ඒකට දැන් කම්මැලි. මම ඒක නිසා මේ පැපොල් ගෙඩි විතරක් කපාගෙන හදාගත්තා. මම වෙනදට පැපොල් හදාගන්නේ මේ ඔය සීනි ලුණු දෙහි ඒව දාලා. ඒත් මේක හොඳට මිදිලා තිබුණේ නැහැ. ඒ නිසා ඉතින් මේ විදියට කෑලි කපලා ගත්තා. දැන් ඉතින් මම හදන්නේ ලන්ච් එක හදාගන්න. අද හතු තියෙනවා, ඊට පස්සේ කංකුන් තියෙනවා. ඉතින් මේ දෙක තමයි හදාගන්න හිතුවේ. මම අදත් ගෙනාව මේ අච්චාරු කප් එකක්. කලින් මේ ගෙනප්ප එක ඉවරයි. අත්‍තර මේක දවස් දෙකෙන් වගේ ඉවර වුණා. ආයෙම මේකත් අරගෙන ආවා. මං ගෙදර ඉන්න දවස්වලත් අපේ ගෙවල් ගාව ෂොප් එකක මේ විදිහට මච්චාරු කප් තිබුණා. ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝස් වල මම පෙන්නනවා. ඉතින් මෙතන බෝඩිම ගාවත් ෂොප් එකක මේ විදිහට අච්චාරු කප් තියෙනවා. මම අනිවාර්යෙන් දැන් සතියට එකක් වගේ මේ ගෙනවෙනවා. මොකද ඒක හේතුවක් තමයි, ඒක ගොඩාක් රසයි. අනිත් එක තමයි කවුරු හරි පුංචි බිස්නස් එකක් ගන්න කරගෙන යන්නේ. ඉතින් ඒ කෙනාටත් උදව්වක් මේ වගේ රුපියල් 200ක් 300ක් දීලා මේ වගේ දෙයක් ගන්න එක.
මගේ රසම රස කෑම ටික හදාගෙන ඉවරයි. මං අද හැදුවා පරිප්පු කිරි දාලා, ඊට පස්සේ බිම්මල් හදලා කංකුන් එක්ක හාල් මැස මේ විදිහට තෙල් දාලා. කංකුන් ළමයි මේ විදිහට හදවන්න ඇත්තටම මාරු රසයි. ඔන්න ඊට පස්සේ හවස අපි දෙන පොඩක් එළියට ආවා කොෆි එකක් බොන්න. මම ආරාසයි මේ ෂොප් එකේ තියෙන චීස් කේක් එකයි අයිස් කොෆි එකයි බොන්න. ඔන්න සර්වන්ට් මගේ ඔඩේ කරන් ආවා. ඔන්න හැවයි කංගේ හලාගෙන මම ලස්සන ෆොටෝ එකක් ගන්න හිටියේ චීස් කේක් එකත් එක්ක මේ අයිස් කොෆි එක. මේක කැල්ලක් මේ මුලින්ම ෆොටෝ එක ගන්න කලින් කාලා අයිස් කොෆි එක ඇඟේ හලාගත්තා. ඊට පස්සේ ඉතින් විනාඩි 5ක් 10ක් මෙතෙන් වෙලා ඉඳලා ආයෙම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා හොඳම හොඳ වොෂ් එකක් දාගෙන මම මගේ ක්‍රීම් ඇප්ලයි කරන්න යන්නේ. රැට අනිවාර්යෙන් ළමයි ෆේස් එක ක්ලෙන්ස් කරන්න. ෆේස් වොෂ් එකක් පාවිච්චි කරනට වඩා ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන එක ගොඩාක් හොඳයි මූණට. මේ තියෙන්නේ ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එකයි වයිට්නින් බොඩි ලෝෂන් එකයි. ඉතින් මම දැන් මේක අවුරුදු 2ක් විතර තිස්සේ යූස් කරනවා. ඇත්තටම ගොඩාක් හොඳයි. හරි ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. මේ දවස්වල අපේ ප්‍රොඩක්ට් වල ඔෆර් එකක් යනවා. මොකද 11/11 නිසා. ඉතින් මේක නොවැම්බර් 12-13 කියන දවස් දෙකෙත් තියෙනවා. ඔයාලට පුළුවන් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔෆර් එක ගන්න. ඔෆර් එක ගැන කිව්වොත් වයිට්නින් ෆේස් ක්‍රීම් එකයි වයිට්නින් බොඩි ලෝෂන් එකයි දෙකම ඔඩර් කරන අයට අපි කොෆි ස්ක්‍රබ් එකයි වයිට්නින් සෝප් එකයි ෆ්‍රී දෙනවා. ඒ විතරක් නෙමේ ෆියෝරි වයිට්නින් ෆේස් ක්‍රීම් එක විතරක් ඕඩර් කරන අයට ෆියෝරි වයිට්නින් කොජික් සෝප් එක ෆ්‍රී දෙනවා. ෆේස් ක්‍රීම් එක ගැන කිව්වොත් ඔයාලගේ මූණේ පිග්මන්ටේෂන්, පිම්පල්, පිම්පල් මාක්ස්, සන්බර්න් තියෙනවා නම් ඒවා රිකවර් කරගෙන හරි ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් බොඩි ලෝෂන් එක ගැන කියනවා නම් ඔයාලගේ අත්යට, වැලමිට, දණහිස් කලුවේ නම් ඒවා රිකවර් කරගෙන හරි ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න පුළුවන්. ඉතින් ෆුල් බොඩි එකටම මේ වගේ ලස්සන ගෝල්ඩන් කලර් එකක් ගන්න කැමති අය මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔඩර් එකක් ප්ලේස් කරගන්න. එහෙනම් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු.